මාස්ටර් මයින්ඩ් සමග එකතුලා ඉන්නේ යාළුවෝ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ IQ වීඩියෝ එක සම්බන්ධව. IQ සම්බන්ධයෙන් අපි ගේන 7 වෙනි වීඩියෝ එක. ඒ වගේම වයස් ගැටළු ආශ්‍රිත ගැටළු සම්බන්ධ දෙවනි වීඩියෝ එක මේක. අනිවාර්යයෙන්ම ඔයගලන් දෙයක් කරන්න ඕනි. මේකට අදාළ පළවෙනි වීඩියෝ එක තාමත් ඔයගලන් බලලා නැත්නම් මම පල්ලෙය ලින්ක් එක දා දෙනවා. ඒක බලලා මේක බලන්න. ඒ බලලා නැත්නම් හරි තා ඒ කරපුවා මතක නැති කෙනෙක් හරි ඉන්නවනම් ආයි අප්ඩේට් එකක් ගහගන්න ඕන නම් හරි ඒක බලලා මේක බලන්න. දෙවෙනි කාරණේ තමයි ගවර්න්මන්ට් එක්සෑම් හෙල්ප් 2020 ගෲප් එක. අතර මාස්ටර් මයින්ඩ් සහ දැනුමට යමක් කියන පේජ් වලට කරුණු දාන්නේ මම හොයලා මම දානවා. ඉතින් ගවර්න්මන්ට් එක්සෑම් හෙල්ප් ගෲප් එකටත් මම තමයි ගොඩාක් කරුණු ෂෙයා කරන්නේ. අතරම ඕගොල්ලන් ළඟ තියෙන ප්‍රශ්න, ඕගොල්ලන් ළඟ තියෙන දැනුම, ඕගොල්ලන් ළඟ තියෙන කාරණා මේ ගෲප් එකට පෝස්ට් කරන්න. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා මේ ගෲප් එකේ පෝස්ට් කරන්න. ඒතකොට මේ ගොඩක් ලක්ෂයාලෝ ඉන්නවා මේ ගෲප් එක තුල. ඒගොල්ලන් ලස්සන උත්තර දානවා. IQ ගණන් දැම්ම මේගොල්ලන් හදලා දානවා. මේක ඕගොල්ලන්ගේ ගෲප් එකක්. මේක ඕගොල්ලන් යූස් කරන්න. කිසිම ක්ලාස් දැන්වීමක් මේ ප්‍රචාරණ ඒ වගේ දේවල් කිසිම දෙයක් ඔලෝ කරන්නේ නැහැ. මොකද මාත් ටියුෂන් කරන කෙනෙක් නෙමෙයි. මේ ෆ්‍රී කරන්නේ හැම එකක්ම. ඒ හින්දා ඔයාලඟ තියෙන දැනුම දාන්න. එතකොට අනිත් අය තියෙන දැනුම ඒගොල්ලන් හැම එකකිනාම දාන්න ගන්නවා. එතකොට වක්‍රාකාරයෙන් ඕගොල්ලන්ගේ දැනුම තමයි ඉම්ප්‍රූව් වෙන්නේ. ඉතින් ඒක කරන්න තමන් ළඟ තියෙන ඒවා මේ ගවර්මන්ට් එක්සෑම් හෙල්ප් 2020 පෝස්ට් කරන්න. ප්‍රශ්න අහලා දාන්න. හරියනම් අපි පටන් ගමු වයස් ගැටළු ආශ්‍රිත ගැටළු අංක 2. ඉතින් මෙතනදී තුන්වෙනි ගාන තමයි වැටෙන්නේ. මොකද 1-2 ගාන අපි කලින් වීඩියෝ එකේ හදලා දිනවා. කියව ගන්න ගාන සුනිල්ගේ දැන් වයස නාමල්ගේ වයස මෙන් හරි අඩකී. මීට අවුරුදු 10කට පෙර නාමල්ගේ වයස එදා සුනිල්ගේ වයස මෙන් 3 ගුණයකී. සුනිල්ගේ දැන් වයස කීයද? හරි මේකයි ගාන. මේක පැහැදිලිව වචන කියව ගන්න. ඊට පස්සේ මේක අපි දන්නවා මුලින්ම ස්ටෙප් එක විදිහට අපි කරගේ දැන් වයස දාගන්න එක. නාමල් සුනිල් කියලා දාගත්තා. බලමු සුනිල්ගේ දැන් වයස නාමල්ගේ වයසෙන් හරි අඩක්. සුනිල්ගේ දැන් වයස නාමල්ගේ වයසෙන් අඩක් කියන්නේ සුනිල් වගේ දෙගුණයක් උනේ නාමල්. ඒක තේරෙනවනේ. එතකොට නාමල් 2x සුනිල් x දැන් වයස කියන මෙතන අනුපාතය දාගන්නේ. ඒක මුලින්ම දාගන්නවා 2xx කියලා. ඊළඟට ස්ටෙප් 2 විදිහට අවුරුදු 10කට පෙර නාමල්ගේ වයස අවුරුදු 10කට පෙර කියලා තියෙන්නේ. එතකොට මොකුත් එතනින් එහා කියවන්න ඕනෙත් නෑ. 2x 10 x 10. කලින් වීඩියෝ හොඳට කරා මම මේ ටික ලොකුවට එක්ස්ප්ලේන් කරන්න නෑ මේකෙ. 2x 10 x 10 දාගත්තා. හරි දැන් ස්ටෙප් 3 මේ ඊළඟට මෙතන කියන්නේ සුනිල්ගේ වහු 10කට පෙර නාමල්ගේ වයස එදා සුනිල්ගේ වයස මේ 3 ගුණයකේ. ඒ කියන්නේ 2x 10 වසර 10කට පෙර නාමල්ගේ වයස 2x 10 වෙන්නේ. එතකොට වසර 10කට පෙර සුනිල්ගේ වයස 10 වෙන්නේ 3 ගුණයක්. ඒ කියන්නේ 10 වගේ 3 ගුණයක් තමයි වසර 10කට පෙර නිමල්ගේ වයස නේ. සෝරි නාමල්ගේ වයස. ඒ 2x 10 සමානයි 3x 10. රයිට්. එතකොට මේක ස්ලෝ කරාට පස්සේ එනවා 2x 10 සමානයි 3x 30. මේ කැල්කියුලේට් කරලා පස්සේ x සමානයි 20 සහ 2x 40. ගානේ අහලා තියෙන සුනිල්ගේ දැන් වයස කීයද කියලා. සුනිල් කියන්නේ මෙතන x නේ. උත්තරේ එන්නේ 20යි. හරි අපි යමු ඊළඟ ගානට. 4 වෙනි ගාන අවුරුදු 18කට ප්‍රථම පියාගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයක් විය. දැන් තාත්තාගේ වයස පුතාගේ වයස මෙන් 2 ගුණයක් වේ. පියාගේ හා පුතාගේ වයස කීයද? හරි මේකත් අර ස්ටෙප් එක තමයි. මේකේ මුලින්ම දීලා තියෙන අවුරුදු 18කට ප්‍රථම පියාගේ වයස කීයද කියලා. දැන් වචනේ මුලින්ම දීලා තින්නේ ඉස්සෙල්ල එක. පටල ගන්න දෙයක් නැහැ. අපි හදන ස්ක්‍රිප්ට් එකට ගුවා පස්සේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පියා පුතා කියලා දාගන්නවා. දැන් වයසනේ අපිට මුලින්ම දාගන්න තියෙන්නේ. ස්ටෙප් 1 ඉදිරියට අපි දාගන්නේ දැන් වයස. එතකොට තාත්තාගේ වයස පුතාගේ වයස මේ 2 ගුණයක් වේ. ඒ හරි. මුලවන්නේ පුතාගේ තාත්තා 2x. හරි. වසර 18කට පෙර ස්ටෙප් 2 විදියට දාගන්නවා. වසර 18කට පෙරනේ. වසර 18කට පෙර නම් කතන්දර මොකුත් නැහැ. 2x 18 x 18. හරි. ඊළඟට තියෙන මේ වසර 18කට ප්‍රථම පියාගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයක්. එතකොට අවුරුදු 18කට ප්‍රථම පියාගේ වයස 2x 18යි. පුතාගේ වයස x 18යි. එතකොට මේ x 18 වගේ 3 ගුණයක් තමයි 2x 18 වෙන්නේ. හරි. එතකොට 2x 18 කියන්නේ 3x 54යි. මේක කැල්කියුලේට් කරලා පස්සේ x = 36යි 2x = 72 වෙනවා. මෙතන x කියන්නේ පුතා කියලා දන්නවා. එතකොට පුතාගේ දැන් වයස 36යි පියාගේ දැන් වයස අවුරුදු 72යි.
හරි අලුනේ මං හිතන ඔයගලට මේක තේරුණා කියලා. ඉතින් අනිවාර්යෙන් දැන් ඔයගොල්ලන් මෙන්න මේ වීඩියෝ එකේ පෙන්වන විදියට මේ channel එක subscribe කරලා පල්ලෙය තියෙන show more click කරලා ඒ description එක හොඳට කියවන්න. ඒක කියුවහම මං ඒකේ ඔයගොල්ලන්ට කරන්න ඕනි steps ටික දාලා තියෙනවා. ඔයගොල්ලන් ඒක කියවන්න. කියවලා ගන්න අවබෝධයක් එනවා. මං අර මුලින් කියපු ටික මතක තියාගන්න. government exam help 2020 group එක ඔයගොල්ලන් group එකක් දාන්න ප්‍රශ්න කරුණු දාන්න මේ වීඩියෝ එක හොඳට තේරෙනවද ඔයගලන්ට මොකද කියලා ඔයගලගේ අදහස කමෙන්ට් එකකින් දක්වන්න මේක බල මේක නිකන් කරන නිසා බලන්න නැති යාළුවන්ට ලොකු අයිඩියා එකක් ගන්න මේක ඇත්තටම හොඳ නම් හොඳයි කියලා දාන්න මේ තේරෙන්නේ නැත්නම් දාන්න එපා මේ බැනලා හරි දාන්න මේ ඇත්ත අදහස දාන්න අවංක අදහස දාන්න මේ බොරු දාන්න එපා අවංක අදහස දාන්න මේ කමෙන්ට් එකකින් එතකොට ඒ වගේ දෙයකින් අර ඔබන ළමෙක් උනත් බලන්න පුළුවන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඉතින් අනිවාර්යෙන් මේක ඔස්සේ ෂෙයා කරන්න අනිවාර්යෙන් ෂෙයා කරලා ඔයගලගේ යාරෝ දැනුවත් කරන්න දෙන්න දෙන්න තමයි ලැබෙන්නේ ඒක ඔළුවේ තියාගන්න. ඉතින් හරි වීඩියෝ එක තව දිග්ගස්සන්නේ මාස්ටර් මයින්ඩ් සමග අද ඔයාලා එකතු වෙලා හිටියා. ලබන සතියේ නැවත වීඩියෝ එකක් සමගින් මුණ ගැසෙන සිටුවවල් සියලු දෙනාටම ආයිබෝවන් ජය වේවා.